අපිට ඉන්ජෙක්ට් කරන්න අපිට මුලින්ම අපේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක හදාගන්න ඉන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම මෙතන සෝස් ෆෝල්ඩර් එක දාගමු. සෝස් ෆෝල්ඩර් එක දාගන්නම් මම ඒක ඇතුලේ තියෙනවා මට CSS ෆෝල්ඩර් එකක්. ඒ වගේම JavaScript ෆෝල්ඩර් එකක් තියෙනවා. CSS ෆෝල්ඩර් එක ඇතුලට අලුත් ෆයිල් එකක් දාගන්නම් මම styles.css කියලා. ඒ වගේම JavaScript ෆෝල්ඩර් එක ඇතුලට මම අලුත් ෆයිල් එකක් දාගන්නම් scripts.js කියලා. ඒ වගේම මට ඕනේ මගේ root folder එකේ තියෙන්න ඕනේ index.html ෆයිල් එක. එනිසා මම මෙතන දාගන්නා index.html ෆයිල් එක. හරි. දැන් මට වෙන්න ඕනේ දේ තමයි මම html ෆයිල් එකේ normal html අපි structure හදාගමු. html ෆයිල් එකට අපිට ඕනේ අපේ css folder එකේ තියෙන style.css එකයි JavaScript folder එකේ තියෙන scripts.js එකයි command එකකින් inject කරගන්න. අපිට උකට gulp module එකක් තියෙනවා gulp inject කියලා. අපිට ඒක install කරගෙන ඒක configure කරගන්න පුළුවන් අපේ task එකට. gulp inject. මෙන්න මේ module එකෙන් අපිට පුළුවන් gulp inject කියන module එක අරගෙන ඒක අපේ gulp task එකට assign කරගන්න. එනිසා අපි මුලින්ම gulp inject එක install කරගමු. මෙතනින් පුළුවන් කෙලින්ම dev dependency එකක් විදිහට gulp inject කියන එක install කරගන්න. අපි ගහන්න ඕනේ npm install gulp inject dash dash save ඒ වගේම dash dev කියන flag එක දෙන්න ඕනේ dev development dependency එකක් විදිහට මේක install වෙන්න නම්. මේක install වුණාට පස්සේ අපිට පුළුවන් gulp task එකකට gulp inject එක assign කරගන්න. මුලින්ම ඕන දේ තමයි අපේ gulp file එකේ gulp inject කියන එක අපි require කරගන්න ඕනේ. මම කියන්නම් වා gulp inject නැත්නම් documentation එකම ගියොත් එහෙම උඩ පුළුවන් inject කියන එක ගන්න. gulp inject ඕන gulp inject inject equal require gulp inject මේක require කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අපේ html නැත්තම් html file එකේ අපි define කරලා තියෙන්න ඕනේ css කොතෙන්ද inject වෙන්න ඕනේ javascript කොතෙන්ද inject වෙන්න ඕනේ කියලා. එන්න එක define කරන්න වෙන මේ comment එකෙන්. ඒ නිසා මට පුළුවන් මේ comment එක මම copy කරලා ගන්න. මේ comment එක මම copy කරලා අරගෙන මේ තියෙන css inject වෙන්න ඕනේ තැන. ඒ නිසා මම මගේ index එකේ index.html එකේ title එකට පල්ලෙහෙන් මේ comment එක දානවා. එතනින් තමයි gulp inject module එක අඳුරගන්න මෙතෙන් තමයි css inject වෙන්න ඕනේ කියලා. ඒ වගේම javascript වලටත් තියෙනවා. මම මේක copy කරලා දාගන්නම් මගේ body එකේ පල්ලෙහෙන් මෙතන. හරි. මේ විදිහට තමයි අපි inject කරන තැන define කරන්නේ css files ටිකයි javascript file ටිකයි. ඊට පස්සේ අපේ gulp file එකේ අපිට අලුත් task එකක් දෙන්න පුළුවන්. gulp.task task එකේ නම තමයි inject. ඊට පස්සේ මේ inject එකෙන් අපි function එකක් call කරනවා. මේ function එකෙන් තමයි අපේ injection එක සම්පූර්ණයෙන්ම execute වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ අපි මුලින්ම දැනගන්න ඕනේ අපි කොතෙන්ද inject කරන්නේ කියලා. ඒ නිසා මම කියන්නම් var target path එක. target එක සමානයි අපි inject කරන්නේ gulp.source gulp.source අපි inject කරන්නේ අපේ root එකේ තියෙන index.html එකට. right ඒක තමයි අපේ target folder එක නැත්නම් target file එක. අපි මෙතෙන් මේ file එකට තමයි ඔක්කොම inject කරන්නේ. ඊට පස්සේ අපේ inject කරන්න files ටික තමයි css උයි javascript folder එක ඇතුලේ තියෙන css සහ javascript files. ඒ නිසා මම කියන්නම් var sources අපේ source files ටික තමයි ඒක array එකක් වෙන්න පුළුවන්. ඒ array එකේ අපිට තියෙන්න ඕනේ එකක් තමයි source folder එකේ තියෙන css folder එකේ තියෙන ඕනම css file එකක්. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් ඕනම css file එකක් කියලා කියන්න පුළුවන් star එක දාලා. source folder එකේ css folder එක තුළ තියෙන ඕනම css file එකක්. ඒ වගේම source folder එකේ css folder එක ඇතුලේ තව folders තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් double star එකක් දීලා මෙන්න මේ විදිහට source folder එකේ css folder එක ඇතුලේ තියෙන ඕනම folder එක තියෙන ඕනම css file එකක් කියන එක තමයි මේකෙන් කියන්නේ
අපේ සෝස් ෆයිල්ස් වල එක පාත් එකක් තමයි මේ CSS ෆයිල්ස් ටික CSS ෆෝල්ඩර් එකට තියෙන. ඒ විදිහටම ඊළඟ එක දෙන්න පුළුවන් JavaScript වලට source folder එකේ JS folder එක ඇතුලේ තියෙන ඕනම folder එකක් ඇතුලේ තියෙන ඕනම JS file එකක් කියලා ඔන්න ඔය විදිහට අපිට define කරන්න පුළුවන් source files ටික. ඊට පස්සේ අපි කියන්න ඕනේ නැත්තම් මම documentation එකටම ගිහින් බලන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ විදිහට gulp source files ටික define කරලා ඊට පස්සේ ඕනනම් මෙන්න මේ flag එක දෙන්න පුළුවන් අපිට read false කියන. මම මේක copy කරලා දාන්නම් මෙතෙන්නම. නැත්තම් මට ඒක පස්සේ දාන්න පුළුවන් මම inject කරන වෙලාවට. හරි. ඊට පස්සේ මම කියන්නම් documentation එකේම මම ගන්නම් ඉතුරු code එකක්. මට කියන්න පුළුවන් return target pipe. මේ pipe කියන keyword එක නැත්තම් pipe කියන method එකෙන් අපිට පුළුවන් ඒකේ අපිට ඉතුරු ටික execute කරන්න function එක ඇතුලේ මේ target එකයි source folder එකයි source files ටිකයි target file එකයි දීලා pipe command එකෙන් පුළුවන් අපිට අපේ task එක execute කරන්න. ඒ නිසා මම කියන්නම් මෙතන return pipe return target.pipe. ඊට පස්සේ මම කියන්න ඕනේ inject. inject තමයි මගේ method එකේ නම. inject තමයි මගේ method එකේ නම inject කරන. inject inject කරන්න ඕනේ gulp.source folder එකේ නැත්නම් gulp.source sources. inject කරන්න ඕනේ මෙන්න මේ ටික. source files ටික තමයි sources කියන array එකේ තියෙන්නේ gulp.source sources. ඊට පස්සේ මට මෙතෙන්ට දෙන්න පුළුවන් flag එකක් read false කියලා. ඊට පස්සේ මට කියන්න පුළුවන් ආයෙත් pipe command එකක් දීලා pipe command එක අපි සාමාන්‍ය කියන්නේ pipe කරනවා කියන්නේ එකට එකට එකතු කරනවා කියන එක. pipe මේක කරාට පස්සේ අපිට කියන්න පුළුවන් gulp.test නැත්නම් මෙතනින් අපේ මේ note එකේ තියෙනවා gulp.test කියන්නේ destination option එක gulp.source කියන්නේ source option එක. source option එක gulp.test කියන්නේ destination option එක. ඒ කියන්නේ මේක source folder එකෙන් අරගෙන මේ destination එක execute කරන්න කියලා තමයි සරලවම මේකින් කියන්නේ. gulp.test එක නැත්නම් destination folder එක වෙන්නේ path එක වෙන්නේ ආයෙත් මගේ root එකම. ඒ කියන්නේ මම index.html එක අරගෙන මේ source files ටික ඔක්කොම inject කරලා ආයෙත් මගේ root එකේම index.html එක save කරනවා කියන command එක තමයි නැත්නම් save කරනවා කියන method එක තමයි මේ execute කරලා තියෙන්නේ. හරි. මට දැන් මේක run කරන්න පුළුවන්. මම මගේ index.html එක ගත්තොත් එහෙම දැන් මම මොනවත් html එකක් css එකක් inject කරලා නැහැ. මම දැන් මගේ gulp file එකේ අලුත් task එකක් define කරලා තියෙනවා inject කියලා. මට පුළුවන් මේක run කරන්න. මම කියන්නම් gulp inject. හරි. මෙතන තියෙනවා read false කියන එකේ error එකක් තියෙනවා. මම බලනවා documentation එකේ කොහොමද ඒක තියෙන්නේ කියලා. sources හරි. මට මෙතෙන්න කමා එක අයින් කරන්න ඕනේ. පස්සේ මෙතන error එකක් තියෙනවා කමා expected කියලා. අය බලමු මොකක්ද අවුල කියලා. inject source sources read false. මේකයි මේකයි. හරි. තව මට මෙතෙන්න ඕනේ ගැට් එක. හරි මං හිතන්නේ array එක දැන් අයින් වුණා. මම දැන් අපි gulp inject එක run කළා බලන්න. හරි gulp inject එක run කරපුවාම මෙතන අපිට message එකක් එනවා gulp inject two files into index.html කියලා. දැන් මං index.html එක ගත්තොත් එහෙම මගේ source scripts js එක inject කළා තියෙනවා. styles.css එකත් inject කළා තියෙනවා. මං ඊමට තව css file එකක් දාන්නම් styles2.css කියලා. styles.css කියලා අලුත් ෆයිල් එකක් දැම්මා.
ඊට පස්සේ මං ආයෙත් මගේ ගල්ප් ඉන්ජෙක්ටර් රන් කරන්න. ගල්ප් ඉන්ජෙක්ටර් රන් කරගොහම මගේ ඉන්ඩෙක්ස් එකට අරන් බැලුවොත් එහෙම මගේ ස්ටයිල් 2 එකක් දැන් ඉන්ජෙක්ට් වෙලා තියෙනවා. හරි. එන්න මේ විදිහට තමයි අපි ඉන්ජෙක්ට් එක රන් කරන්නේ. මෙතනින් කරේ අපි source files ටික නැත්තම් මොන files ද ඉන්ජෙක්ට් කරන්න ඕනේ කියලා define කරා. මොකටද ඉන්ජෙක්ට් කරන්න ඕනේ කියලා define කරා. ඊට පස්සේ අපි pipe method එකෙන් ඉන්ජෙක්ට් කරලා අපි තව ෆයිල් එකක් දාලා කිව්වා මේක ඉන්ජෙක්ට් කරාට පස්සේ අපේ root folder එකේම ඒ ෆයිල් එකේම ඒ ටික save කරන්න කියලා. හරි ඕක තමයි ඉන්ජෙක්ට් නැත්නම් ඉන්ජෙක්ට් කරන්න මෙන්න මේ task එකෙන් gulp inject කියන command එකෙන් මේ විදිහට අපිට files inject කරන්න පුළුවන්.